කොහොමද දැන් මේ ආණ්ඩුවේ මේ ආර්ථික ප්‍රතිපත්ති දැන් ජාතික සම්පත් විකිණීමේ ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක තමයි මේ ගැටුම් ඇති වෙන්නේ. ඔබතුමාලා මුහුණ දෙන්නේ කොහොමද? හැම මොහොතකම රටේ සංවර්ධනය සඳහා ගත ණය මුදල් පිළිබඳව අපට ණය බරක් තියෙනවා කියලා විශේෂ ප්‍රකාශ කරමින් ණයයි ණයයි කියලා මහ බැංකු මංකොල්ලකන න්‍යාය අද රට ජනතාවට බොරුවක් නෙවෙයි. ඒ වගේම ලෝක පුදුමේ මොකක්වත් නෙවෙයි. මහ බැංකුවේ අධිපතිවරයා ලංකාවේ පුරවැසියෙක් නෙවෙයි. දැන් අද ගත්තම ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයාත් ලංකාවේ පුරවැසියෙක් නෙවෙයි. ඉතින් ලංකාවේ පුරවැසියෙක් නොවන උදවියට පක්ෂයක සභාපතිකමක් ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. එහෙනම් පක්ෂයේ ඒක ගන්න පුළුවන් නම් කොහොමද හංසයා ලකුණෙන් ඡන්දය ඉල්ලපු අය එතන ඉන්නේ කියන ප්‍රශ්නෙත් එතන තියෙනවා නේද? මෙන්න මේ කාරණේ අපි පැහැදිලිව රටට කියන්න ඕනේ. රටක පුරවැසියෙක් නොවන කෙනෙක් සභාපති ධූරයේ දරනවා නම් ඒ හංසයා ලකුණ පක්ෂය වළංගුද නීතියානුකූලද කියන තර්කය අපිට ගේන්න පුළුවන්. ඒකට වෙන අර්ථකථන ගේන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ රටේ ආර්ථිකයේ මෙච්චර පහපාතයට වැටෙද්දී අද බලන්න 2018 අයවැය සඳහා ජනාධිපති මුදල කොච්චර වැඩි කරගෙන තියෙනවද? අග්‍රාමාත්‍ය මුදල කොච්චර වැඩි කරගෙන තියෙනවද? වැය ශීර්ෂයට එකතු කරගෙන තියෙනවද? ඒකට මෙච්චර ප්‍රමාණයක් අයවැය පරතරය තියෙනවා කියලා ප්‍රකාශ කරමින් මේ පැත්තෙන් පොල් ගෙඩිය රුපියල් 100ට යනකොට හාල් කිලෝ එක රුපියල් 100යි 110යි ඒ වගේම පොඩි එකකට අරන් දෙන පැන්සල පෑන මේ ගැන හිතලා බලන්න. මේවා ගැන හිතන්නේ නැතුව අද වෛරී දේශපාලනයත් එක්ක අනුන්ගේ පිටකහඬ ඔවුන්ගේ බලය රැක ගැනීම සඳහා මේ ඇත්ත කතා කරන සත්‍ය කතා කරන ඔවුන්ට ඒ සඳහා ක්‍රියාත්මක කරගෙන යන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න බලන්න. රටේ පුරවැසියන් හැටියට අනේ ජනතාවනි, මේ මාතෘභූමිය රැක ගැනීම සඳහා අපි එක්කොන්නන කාල වකවානුව පාට පක්ෂ දෙය සහ ඒ වගේම ජාතීන් අතර තියෙන ප්‍රශ්න අතරග කරලා මේ මාතෘභූමි ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා මාතෘභූමි රැක ගැනීම සඳහා අපි එක්ව යුතු අවස්ථාවක්. ඔවුන්ට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කරන්න නෙමෙයි මහජනතාව වරම දීලා තියෙන්නේ. මේ වරම ලබා දුන්නේ ජනතාව රටට පැහැදිලි ප්‍රකාශයක් කරමින්. ඒ පැහැදිලි ප්‍රකාශය වෙන මොකක්වත් නෙවෙයි. ඔවුන් කිව්වා සම්මුතිවාදී ආණ්ඩුවක් ගේනවා, ඒ වගේම පැහැදිලි දර්ශනයක් තියෙන ආණ්ඩුවක් ගේනවා, ඒ ආණ්ඩුව ගේනවා කියලා අද මේ කරන ක්‍රියාදාමයේ විගණම සහ ආර්ථික උද්දමනේ කොතෙක් දුරට තියෙනවද කියන එකයි පැහැදිලිව ප්‍රකාශ කරන්නේ.